මම A level කරන කාලේ පුංචි වැඩක් කරා. මොකක්ද දන්නවද? මම කරපු වැඩේ දැන් මට A level වල තියෙනවානේ අපේ තියෙන නිබන්ධනයි අනම්මනම් මම ওই ටික ඔක්කොම එක උඩ තියාගෙන ගියා. දැන් ඔන්න ටියුට් කන්දක් ගැහුවා. ඊට පස්සේ ඒකේ උඩින් තිබ්බා ඉස්කෝලේ පොත් ටික තිබ්බා. ඒකේ උඩින් තිබ්බා පාස් පේපර්ස් පොත් ටික තිබ්බා. ඕක උඩින් තිබ්බා රිවිෂන් ටියුට් ටික තිබ්බා. ඕක උඩින් තිබ්බා අර අපි සමහරලාවට අර පොත් කඩවලට ගිහිල්ලා ගන්න අර බොරුවට ගන්න මහාචාර්යවරුන්ගේ පොත්. රයිට්. ඌ වැඩක් නේ. කියවන්නෙත් නෑ බොරුවට ගන්නවා. මෙච්චර තඩි පොත් තියෙන්නේ. පෙරලන්නවත් වෙලාවක් නෑ ඉතින්. ටියුට් ටික බලා ගන්න බැරුව කොහොමද? ටික බලා ගන්න. හරි. ඔය පොතුත් අරගෙන ඕම තිබ්බා. ඊට පස්සේ තියලා මාත් හිටගෙන බැලුවා. රයිට් මාත් හිටගෙන බැලුවා. මොලේ මට වඩා උසයිනේ ටියුට් ගොඩ. නේ? දැන් ඔන්න මොලේ පණිවිඩයක් එනවා. ඔයා කොහොමද මෙච්චර තුගයක් පාඩම් කරලා ඉවර කරන්නේ කියලා මොලේ පණිවිඩයක් ආවා. මොලේ පණිවිඩයක් ආවා. චර්තු එක කොහොමද පාඩම් කරලා ඉවර කරන්නේ? වාඩත් ඇටි උසයිනේ කියලා. මම මේ වෙලාවේ මොලේට කිව්වා, "නෑ මොලේ යා උලක් ගන්න එපා." රයිට්? අපි මේ ටික ෂෝට් නෝට් කරමු. අත් මේ ටික කෙටි සටහන් වලට ගහමු. රයිට්? ඊට පස්සේ මම කරේ කාලයක් අරගෙන මේකේ ෂෝට් නෝට් ගන්න පටන් ගත්තා. එතකොට මේ සම්පූර්ණ මේ තියෙන දේවල් ටික නෙමෙයි මම තලි පොත් නම් මං කියවන්නේ කියන්නේ තියෙන දේවල් ටිකෙන් අත්‍යවශ්‍යම දේවල් ටික අරගෙන මම ඔක්කොම ෂෝට් නෝට් හැදුවා. A4 කොළ 54ක්. උසස් පෙළ මුළු විෂය නිර්දේශය මම A4 කොළ 54කට ගෙනාවා. අදටත් මං ගාව මේ ටික තියෙනවා. ඊට පස්සේ මම මොලේට කිව්වා, "මොලේ දැන් මේව නෑ හොඳේ. චර නෑ. ඔයාට පාඩම් කරන්න තියෙන්නේ මේ චූට්ටයි. A4 කොළ 54යි. දැන් වැඩේ ගොඩ දාලා දෙන්න." ඊට පස්සේ මං කරන්නේ A4 කොළ 54 පාඩම් කරපු එක. ඉතින් මං ඔයාලට අද කියලා දෙන්න හදන්නේ මේ පාඩම් කරද්දී අපිට තියෙන සුපිරිම ක්‍රම වලින් එකක් වෙන ෂෝට් නෝට් එකක් හදාගන්නේ කොහොමද කියන එක. මේක කරන විදිය මම පියවරෙන් පියවර කියනවා, ඔයගොල්ලෝ අහගෙන ඉන්න. රයිට්? ඒව අවශ්‍ය දේවල් ලියාත් ගන්න. මුලින්ම අපි කරන්න ඕනේ මේ පාඩම තියෙනවනේ. නේ? මේ පොත තියෙනවනේ. මේක අරගෙන ඔයාලගේ අදාළ පාඩම රයිට් බොහොම සංසුන්ව මේක මුල ඉඳලා අගට කියෝගෙන යන්න. මුල ඉඳලා අගට කියෝගෙන යන්න. ඉතින් ඔය පාඩමේ ඔයා මුලින්ම ළඟට කියවගෙන යන පටන් ගන්නකොට ගන්න හයිලයිටර් එකක් හරි පෑනක් හරි අරගෙන මේකේ තියෙන වැදගත් කරුණු හයිලයිට් කරන්න ඉරි ගහ ගන්න. මොනවද වැදගත් කරුණු කියලා කියන්නේ? පාඩමේ හරය, පාඩමෙන් ඔයාට උගන්වන්න උත්සාහ කරන දේ, සහ මේකෙන් විභාගයකදී ප්‍රශ්න අහන්න පුළුවන් කොටස්. එන්න දැන් ඔයා කියවගෙන හයිලයිට් කරගෙන යනවා. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර, ඔයා ආයම සැරයක් මේ නෝට් එක කියවනවා. හැබැයි දැන් ඔක්කොම නෙවෙයි. දැන් කියවන්නේ ඔයා අර වැදගත් කියලා හයිලයිට් කරපු ඉරි ගහපු ටික විතරයි. ඒ ටික ඔයා බලාගෙන යන්න. හා මේක වැදගත් නේ. ඕ නේ. ආයිට් ඊළඟට මේකනේ. හරි හරි හරි. හරි කියලා බලාගෙන යන්න. ඊට පස්සේ ඔන්න එනවා දැන් නියම වැඩේ. නියම වැඩේ. දැන් අපිට ඕනි වෙනවා අපේ හිත. හරිද? අපේ හිත. දැන් අර වැදගත් කොටස් ටිකයි අපේ හිත අපේ මේ මනස පාවිච්චි කරලා ඔයා හිතනද මේ තියෙන වැදගත් දේවල් ටික මම ලස්සනට පිළිවෙලට, මොකද්ද වචන දෙක, ලස්සනට පිළිවෙලට කොහොමද ෂෝට් නෝට් එකට ගේන්නේ? හරි, මම කොහොමද ලස්සනට පිළිවෙලට. ඉතින් එතනදී ඔයා හිතන්න ඕනේ මේ දීලා තියෙන කරුණු වලට අදාළව මම රූප ගේන්නේ කොහොමද, මේවට අදාළව මම වගු ගේන්නේ කොහොමද, මේකට අදාළව මම ප්‍රස්ථාර ගේන්නේ කොහොමද, මේවා හිතන්න. මේ කරුණු එකිනෙකට ඉදිරිපත් කරන්න පුළුවන් ලස්සන විදි. මේ මේක තමයි මම හිතන්නේ මේ ෂෝට් නෝට් එක හදන එකේ තියෙන වැදගත්ම කොටස. හොඳට මතක තියාගන්න, ෂෝට් නෝට් එකක් කියලා කියන්නේ මුළු නෝට් එකම කූඹි අකුරෙන් මේ කොලියක ලියන එක නෙවෙයි. කටේ දාගෙන ඒක කියලා එහෙම නෙවෙයි. අපි දෙපාරක් කියෙව්වනේ. දැන් අදහස අපේ ඔළුවේ තියෙනවනේ. වැදගත් ටික විතරක් තමයි ගේන්න ඕනේ. ඊට පස්සේ ඔයා ලස්සනට ආකෘතිය හදාගත්තා. මේකේ ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. දැන් ඔයා රයිට් ගන්න පාට පෑන් කීපයක් රයිට් අරගෙන ඒක හරිම ලස්සන කරන්න ඕනේ. ඔයා සුදු පාට කොලයක් ගත්තා, දෙකට නැමුවා. ඊට පස්සේ උඩින් ලිව්වා මාතෘකාව. ඊළඟට ඔයා ගන්නවා අනු මාතෘකාව ලියනවා. ඒකට අදාළ කරුණු ටික දානවා. ඡේද ලියන්නේ
ෂෝට් නෝට් එකේදී ඡේද ලියන්නේ කරුණු විදියට දාන්න. මේක ඇතුලේ ප්‍රස්ථාර තියෙන්න පුළුවන්. මේක ඇතුලේ වගු තියෙන්න පුළුවන්. ඔන්න ඔය විදියට කරුණු ටික හරිම ලස්සන පිළිවෙලකට ඔයාට පෙළගස්වගෙන යන්න පුළුවන් නම් ඒක තමයි වාගේ ෂෝට් නෝට් එක. මේක ඇතුලේ ඔයාට පුළුවන් ඕනේ නම් ප්‍රශ්න උත්තර ක්‍රමයට යන්න. ප්‍රශ්නයක් තියෙනවා උත්තරේ තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා උත්තරේ. ඒ ක්‍රමයටත් යන්න පුළුවන්. මේක වාගේ ජීවිතය අනුගමනය කරන ස්පිරිතෙම පාඩම් කරන ක්‍රමවලින් එකක්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම හදපු ෂෝට් නෝට්ස් කීපයක්. එතකොට මේ තියෙන්නේ ළමයි මගේ MBA එකේ. රයිට්? එතකොට MBA එකේ මේ තියෙන්නේ ආර්ථික විද්‍යාවට අදාළව ව්‍යාපාර චක්‍ර ඔන්න ප්‍රස්ථාරයක් දාලා තියෙනවා. ඊළඟට වගු දාලා තියෙනවා මේ. ඔයා බලන්න මම සංකේත පාවිච්චි කරලා තිනු වැඩි වෙනවා අඩු වෙනවා කියන එකට ඊතල පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට බුලට් පොයින්ට් වලින් මේ බුලට් පොයින්ට් පාවිච්චි කරලා තියෙනවා. මේ ඡේද නැ මේ මේක මේ අඩු වෙනවා මේ කරන්නේ නැහැ කියන එකට කතිර ලකුණ. ඔය විදිහට දාලා හදලා තියෙනවා. මාතෘකා තියෙනවා මාතෘකාවක් නම් මම බ්ලොක් ලෙටර්ස් වලින් ගියා. රයිට්? දැන් ඔයාලගේ හදාගන්න ඔයාලගේම ස්ටයිල් එකක් වර්ණ දාලා මේ හරි ලොකු පාඩම් මේවා. දෙන්න පුළුවන් හරිම ලස්සනට වාගේ ෂෝට් නෝට් එකක. දැන් මේ තියෙන්නේ ඒ වගේම මම හදපු තවත් ෂෝට් නෝට් එකක්. රයිට්? මේකට අදාළව තියෙනවා මේ තියෙන්නේ මූල්‍ය වර්ධාකරණයකට අදාළව තියෙන පාඩමක්. රයිට්? කලමනාකරන ගිණුම් කරන්නේ. රයිට්? ওই විදිහට තියෙනවා. දැන් මේකෙදි මෙන්න මෙහෙම දේකුත් මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ෂෝට් නෝට් එකක් හදලා ඔයාට විතරක්ම තියාගෙන ඉන්න එපා. ඒක හරිම තමුන්ට විතරක් මේක තියාගෙන ඉන්න එක ටිකක් සෙල්ෆිෂ්නේ, ආත්මార్థකාමීනේ. අපිට පුළුවන් නම් අනෙක් අයටත් මේක බෙදා හදා ගන්න. ඒක ඔයාට පුදුම ආශිර්වාදයක් වෙනවා. මම කිසිසේත්ම කියන්නේ නැහැ ඔයා ෂෝට් නෝට් එකක් දීලා අනිත් අයගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න කියලා. මම ෂෝට් නෝට් එකක් දුන්නා මෙයාත් මට ඒකක් දෙයි නෑ. එහෙම එපා. ඔයා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේවා අනෙක් අයත් එක්කත් බෙදා හදා ගන්න. කවුරු හරි එකෙන් ප්‍රතිලාභයක් ලබයි, කවුරු හරි එකෙන් පාස් වෙයි. ඒක තමයි ඔයාලා ලබන සතුට. ඉතින් මම මේක කරා. මගේ ෂෝට් නෝට්ස් මම මගේ B groups වල මම ෂෙයා කරා. රයිට්? ඒවයි ප්‍රතිලාභාව නම්. රයිට්? මේ සබ්ජෙක්ට් එක ගත්තොත් මේ මැනේජීරියල් ෆයිනෑන්ස් කියන සබ්ජෙක්ට් එකේ ළමයි 300ක් මේක විභාග ලිව්වා. මට විභාගයෙන් ලකුණු 100ක් තිබුණා. රයිට්? ඒ විභාගයෙන් ළමයි 300ෙන් මම පළවෙනිය බවට පත් වෙලා තිබුණා. මම පළවෙනි වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මගේ පර්සනල් බෙස්ට් වලට ලිව්වේ. හැබැයි අපි අර හොඳ හිතින් දෙයක් දුන්නම ඒක අනිත් පැත්තට අපිට හිතාගන්න බැරි වෙන විදිහකට ලැබෙනවා. රයිට්? ඒක නිසා ඔයාලත් ඒ දේ කරයි කියන එක මම බලාපොරොත්තු වෙනවා.